මිනිස්සුන්ගේ හිත් පෙරේතකමෙන් වැහිලා. ලාමකදයෙන් වැහිලා බැඳීන්වලින් පීඩිත වෙලා. ආසාාවෙන් හිත් වෙලිලා මේ ගොඩ අස්සේ තමයි බනපදයක් කහන්නේ. එතකටේ ධර්මේ දරාගණ් තරන් එයාගේ හිත හයිය නෑ ලොකු බරක්දාාට වනත්. ලංචියකොට හයියට තියෙන්ට ඕන එහෙම මෙන් හදපු අට්ටාලක ලොකු බරක්දාන්නට බෑ කඩාවැටිෙනවා හිත හයිිය කරගන්නට ඕන ඒකට තමයි මේ වගේ පිම්බලය උපද්ද වන්නේ කුසල් බලය උපද්ද වන්නේ නුවනැත්ති කෙනාට තතාගත බුදුරජාන් සහේ වදාලා එනිසා තකතියා ගැන්ඩ තව විශේෂ කාරණ තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා කරදර වැඩිුවෙනකුට දන්දෙන්ට කියලා. මා හොඳට අත්දැකවූ කාරණ තියෙනවා. ඒ තමයි ලෙට්ඩුව අමාරුවෙනවන. කරදර ගෙවල්ල වැඩිවෙනවනි ගෙදර පිරිතං කියල සංගික දාානයක් දුන්නුව නැත්තං විහිරකට පන්සලකට ආසරමකට අසුපකුට පොහෙට හරි ගිල්ල දානයක් දීලා. ඥාතින්ට පින්දිීල කට්ටිට සිෙත්පතන්න බලාග නිද්දිින් වෙනස් වෙනවා. මාඒ දුටුවක් දෙැ උධාරණය ගත්තු දෙ මම ගත්තුන් මගේ අම්මා පසුගේ කාල ගුඩා අසනී පෝරා. අසනී පෙලෙති දවසින් දවස ලෙඩ වැඩි. ඊර් වශ මම වවිදිර කල්පනා කරලා මොකද සෝක සල්හරණ සූතරි තියෙනවා න්දීමෙන් සමහර ප්‍රශ්න විසන් දෙනවා කේරු. හිටවස මම සසාංගික ධානයක් පූජා කළ අම්මලව රෝන්ලිසැට ජීතී පූජන්කිරව්වා අරහසනය පරිිගන තිවුුණ. ඒවිතරන්නවෙේ තවසිද්ධිතියනවා සවසමරයි අපට කතා කරන එක පාරම සවින්නස්ස හරි වැඩිවී තාත්තාමාරු අම්මාරු කු වෙලා වෙදන්නේ. ම කියන රිදැන් ද මහතයා ොස්තරමහතල බලනවනේ ඔයාල පවුලය ගිල් හවෙල බලුවනනි ඒ අතර ඒ තාත්ත වූ අම්මව සිහිකරග නික්මට දානයක්පු දන්ඩ. මෙන්න දවස් දෙකතුනකින් පනි්ඩයක් කිය නොහොදයි කියන. පුරුදුවෙන් ගවන මේක තියෙන්නේ ධර්මය හන ගම මොනො හරි කරදරක්ව වනවා ජීවිතවලට කරදරවෙන්න ඇත්තම කක්ද. යැි කරමානරෝප ඉපදන තියන්න දැන් ලිලියයාම මේ බුක්තිවිදින්නේ. එක පාර මතක්ව වෙන්නේ කවරවරි හූුණියන් කරලා දන්නේ. මේ දවස් වල ඒ රාෂ්ටකේද දන්න. කියලෙන් එක පාරම මොකක්හරික කොලෝට නවා. අර තතාගතියන් වහන්සේ යම පුරුදු කරන්න කිවවාද ඒක හිතටෙන්නේ. ඔයුවාගේ මට්ටමක මිනිස්වවෙන්නේ. මිනිස්සු මුලා නොකළ යුතු නිසා තමයි මේ මිනිස්සු පිංවලින් පෝසනය කරන්නේ. නැත්තන් සොඳුරු ලෙස දහම් දෙසන මේ කල්්‍යාන විත්‍රයන් වහන්සේලාන්ටත්. බැරිද්ද මුලින් විදියට මාරවිදියටම පටිච්ච සෞපාදය චතුරාඩි සතතිය එක දිගට කියමින් අපි දැන් අවබෝධ කල නුම් බල තවබෝධ ක පල්ලා කියලා. මුලා කරන්නට ඕොමනාවක් සත්පුරුසියන්ට නෑ. සත්පුරුෂයන්ට නෑ. තමන්ගේ ළමයන්ට වැඩක් පවරන්න ඕනෙ නම්. ඉස්සල්ල බලනවා ලමියන් කෑවද කියලා. ගමනක් ගන්නගටියන්න ඕනෙ නම් මේ ගට හරිියෙන ඇඳුමමොකක්දද කිය. අතේ සල්ලිතියෙනුවන්ද. ඒ ඔක්කෝම බල්ල තමයි වගකීම පවරන්නේ. සත්පුරුෂයෝ. ධහරමේ තිබ්බ පමණට අවබෝධ කරපන් කියලා කියන්න. ඒ අවබෝධ කරට සුදුසුකන්තයනු අන්ඳ කියේර බලනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ප ආනන්ද ස්වාමිනාන්සි පොඩි නමක් රැගෙනවා. ආනන්ද කොහින්ද මේ පොඩිනම ස්වාමිනිමා රජගහනුවර වඩිනකුට මේ පුංචි ළමේ ආහාර සුවද ැවිල්ල මගින් කෑමේල්ුවකිවවා. මං ආහර දිලා මගේ හිත කිව්වා මට හිතුනා මේ පොඩික් කියන මහන කරන්න ඕන කියලා ම පැවිදි කලා. ආනන්ද හොඳයි ඉමහනකරක්්වයක එහෙනම් මහනකමත්තක තව දෙයක් දෙන්න කිවා. මකද්දසාමයණී කෙලෙහෝ. මේ පොඩිනමට වතක් දෙන්න කිව්වා. ඒ තමයි අද ඉඳලා. මේ අපි යම් දවසක කියනවා දෙ එදා දක්වාම සංගයායට පැම්පුදන්න ඕන. වෙෙරේ හැම කේට මුතුරපුරන් නොනර ංචි හාම්දුරුව. ඒකට හේතුූ තමයි ඒ පොංචි හාමුදුරුවෝ සංසාරයේ හැම්ම ජීවිතයකම මැරිලතිනි වතුර නැතුව නිවන්දකින ජීවිතයට වතුර නැතුව මැරෙන්ඩ දුන්නෑ බුදුරජන් වස වතක් පැවරුවා ඒ පොලිනමට වදයල්ලේ නෑ දිහාන කර පං කියේලා අවුරුදු දොළහක් සංඝයාට වත්කලාට පස්සේ බුදුරජාන් වන්ස වදාලා පවත්තා නන්ධාර භික්ෂූ උපසම්පදා කරන්නික උපසම්පදා කළ නොබෝ කලකින් අරහත්වයට පත්ව වනම්. අනේ අදඒ පොඩි කෙන අද මහන වඋනානං අදත්ත් වතුර නැතුව මැරිලේනවා. ඒ නිසා පින්වත්න කුසලයි කියන එක හරි උපකාරයි. පින් කියන එක හරී උපකාරයි. දහම ඇසීම හරිී උපකාරයි හිත පහදවා ගැනීම හරි උපකාරයි. අපි දන්න නෑ. අපි දන්න නෑපෙන්වත්න. අපේ නිවරට උපකාරි වෙන්නේ මේ මොහොතක කියලා. ඔබ දන්නවදද චුල්ල පන්තකයන්ට අතට සුදුරෙද ද්දීල රජෝහරණන් කලිටි අත්හරනවා කියල කියන්ට කියලා. බුදුරජාන්සි වදාහලී මක් නිසාද කියලා දන්නවද. අයියා චුල්ල පන්තකට ගෙදරයන්න කියද්දී. තාගත බුදුරජාන්ස ඒ චුල්ල පන්තකයගේ සසරේ මොහුතිම බැලුවා මොකදද මොහු කරලතිෙන පින කියලා පේනවා රජකෙනෙක් වෙලා ඉද්දිං ඇඳුම්මාරු කරන්නකොට ඇඳුම්වල ධාඩිය ගෑවිල්ල තියෙනවා දැකලා කල්පනා කරලා සොඳුරුව තිබ්බ මේ වස්තරය මේ ඇඟ නිසා කිලිටියුණා මේ ඇඟ කොච්චර කිලිටීද කියල හිතලා කයියථස්ෝභාවය ඒ ආකාරෙන් මොහෝතක් හිතපු එක බුදුකිෙනෙ දැක්කානේ අපි කොච්චරණං ඇඳු මාරු කරනවාද කොච්චරණං අපේ ඇඳුම්වලින් ගන්දස්සාරයනවද මොහෝතක් හිතුවොත් මේසා ඇයි ඇඳු මන්දිිනකොට සුවන්දට තිබ්බා ඒ ඇඳු මන්දිිනකොට හොඳට තිබ්බා බාහිර දෙයක් ගෑවු නෑ ඇඳමි මේ සරීරයට ඇන්දට පස්සෙ කිලිටනේ. කුණුව එකක්. ඒකට සීහ පිහිටවන්ඩම වස්තරේ දුන්නා. කොහොමද හිතපු එක අල්ලපු හැති. තවත්තෙරුන් වහන්සේ නමකට රම්මලක් පූජ අතට දීලා ඒ රම්ම දිහ බලගෙන ින්ද වදන්දින්. නසිරාත් වුණ කලින්ම් පොකුුණක් ළඟට වෙලා මලක් පිපිල්ල පරවෙෙන හිටි බලාගෙනඉඳලා අපි ජීවිතටත් මේමයි කියල. හිතුේ ඇත් ඇත්ත හිතපු එක ඇත්ත අවබෝධ කරන්නට උපකාරය වුණා ලොකූ දෙයක් කරගන්නඩ බැරි වුණත් මොහොතක්වත් ඇත්ත හිතන්ට ඇත්ත හිතන්ට කක් ම දාලයන්්‍රෙනවා කෙළි තන්ට. කලින් ජීවිතවලදි අපි අල්ලාගන බැඳිල වෙල්ල හිටපු දේවල් කෝහෝ ඒශයල් අනිත්‍ය වෙලගය හැමමදයම් අනිත්‍යයව.